ඇතරම පාස්කු ප්‍රාරය ගැන කතා කරනවා නම් අද අපේ රටේ මිනිස්සුන්ට පාස්කු ප්‍රාරයක් සිද්ධ වුණා දෝ කියලා මතකයක්වත් නැති ගානට මිනිස්සු තම තමුන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන තම තමුන්ගේ ජීවිකාවන් කරගෙන යනවා. එදා මේ රටේ අපේම සහෝදරවරු පල්ලියේ දෙවියන් වහන්සේ අදින්න ගිය අපේ සහෝදරවරු පල්ලියේ ආයේ නොයන ගමන් ගියා බව අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා බෞතරයකට නෙමෙයි සුළුතරයකට. ඉතින් ඒ මිනිහ තමුන්ගේ ගෙදර වැටුණා නම් ඒකේ වේදනාව තමුන්ට දැනේවි. කාගේ ගෙදරකනේ වැටුනේ කියන ඉඳා කාටත් ඒ ගැන ගාණක් නැහැ. පාස්කු ප්‍රාරය වෙනුවෙන් දිගින් දිගටම කතෝලික සංවිධාන අපි වගේ සිවිල් සංවිධාන බොහෝ ඉත්පිත් තියෙන මිනිස්සු කතා කරාට අද මොකද්ද මේකට වෙච්ච සාධාරණය? පෞගිය දවස්වල පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු දෙකකට තුනකට කලින් අරින් පණාන්දුයි මනුෂ්‍ය නානායකකාරයෝ කොහොම දැඟලිල්ල දැඟලුවද පාර්ලිමේන්තුවේ? කෝ දැන්? අද මික් නැ කළු සාටක දාගෙන විවාදවලට පවා ගියා. කාමරවල ඉඳගෙන පාස්කු ප්‍රාරය ගැන අධ්‍යයනය කරලා ෆේස්බුක් එකේ ෆොටෝ උදදා මිනිසුන්ට කිව්වා අපි මෙන්න අද රැට විවාදයට යන්නේ මෙන්න ලෑස්ති වෙනවයි කියලා. කෝ දැන් අද සද්ද බද්ද මොකුත් නැහැ. අද අරින් පණාන්දුලට මනුෂ්‍ය නානායකකාරට එදා පල්ලියේ මැරිච්චේ මිනිස්සු 270ක ජීවිත ගැන අද අබමල් රේණුවක ඒගොල්ලන්ට කිසිම ගාණක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? බලය. මේ බලයේ තියෙන කෑදරකම අරින් පණාන්දුල මනුෂ්‍යලා දන්නවා මේක පිටිපස්ස හිටියේ කවුද කියලා. හැබැයි අදවත් ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැත්තේ මේ බලය රැකගන්න නම් මේ මිනිස්සු එළිදරව් කරෝතින් එයාලට වෙනවා මේ බලය දාලා යන්න. ඒක නිසා සද්ද බද්ද නැතුව සද්ද වාගෙන අද පාඩුවේ ඉන්නවා.